संविधानात्मक लेस मर्दने करान मे वेनकोट आंदोट हितति राजपक्ष खड़े नडे विषय संविधानात्मक पिंबुरपात्सकते ऐ मम मेक मेहम किया आंतरे विशि विशेष पसुगीय रैल निर्माण किरीमेदी तीर्णात्मक साधक कुना यदि आंतरे खेदम करवे वसंत मुदलगे समुद्र एकम आंतर भिक्षु बल मंडले खेदम करवे अपे सिरदम महामुदुरोत् අත්තඩංගුවටගන්නේ නිකක් නෙවෙයි ඩීඕ ගහලා දින 90ක් රැඳුම් නියෝග දාලා තියෙන්නේ මේ තුල නැවත වතාවක් ආණ්ඩුවට කඩේ යන මිනිස්සු දන්නවා මේක කන්ට්‍රෝල් කරන්න ඕන නැත්නම් අන්තරේ අනිවාර්යෙන් ජනමතේ යලි නැගී සිටිනවා මොකද හේතුව අන්තරේ කොල්ලෝ ටික ලංකාවේම හොඳම ක්‍රීම් එකක් එතනින් අදහස් වෙන්නේ නැහැ අන්තරේ නැතිවම් ක්‍රීම් එක නෙවෙයි කියන ගොන් කතාව නෙවෙයි අපි මේ කියන්නේ ඒ අපි හිම කියන්නේ කලින් අන්තරේ මර්ධනය කරන්න දැඩි ක්‍රියාමාර්ග ගන්නවක්ම ආණ්ඩුව හිතදී මිනිස්සු ටික ගත්ත විශේෂයෙන් පොලිසියදලා දැඩි ලෙස පහර දෙන්න ගත්ත දැඩි පහර දීමක් ලක් කරා ඒකම ජල බැටන් ගැහුවා දැන් ඊටහා ස්මාර්ට් ගේම් එකක් මොකද්ද කරන්න අලුත්ම සීන් එක අලු බැෂ් එනකොට අන්තරේ ගැන නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍යයා ගැන දඩ කතා බහක් ඇති කරනවා කොහොමද ඒ කතා බහ ඇති කරන්නේ මුන් වෙන මිලේච්චයි තිරිසන්ලු රැක් කරනවා කැම්පස් එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ මතයක් දරන්න බෑ කතා කරන්න බෑ ලව් කරන්න බෑ උන්ගේ දේශපාලන අතපොළු කරනවා ඒකම දුර්වල පෞෂ්‍යයක් තියෙන උන් තමයි මේ සර්වසාධිතුලේ මේ කාලකන්ණි වැඩේ කරන්න කියලා විශේෂයෙන්ම අපි දන්නවා කරාපිටියේ වෛද්‍ය පීරිය තුල දැඩි මර්ධනයක් එනවා හැබැයි වැරදිච්ච තැන තමයි ওই කරාපිටියේ ලේසින් අර කියන්නේ පා මහත්තයෝ කරාපිටිය කියලා කියන්නේ අතිශය ප්‍රවුඩ් වීර ශිෂ්‍යයන් ගන්නවක් මේ සරසවි මාතා අර්ධි කරා ඌ ප්‍රවුඩ් සරසවියක් ඒකම ඇයි මේ විදිහට එන්නේ මේ කියන එක අපි දැන් ටිකෙන් ටික බලන විශ්ලේෂණය කරලා එක පහුගිය අරගලේ වෙලාවේ විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියම රාජ්‍යශීල පද්ධතියත් එක්ක ලොකු ඇටෑක් එකක් හිටියේ ගේමක් හිටියේ ඇත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් සංවිධානාත්මක ඒකට කඩේ යන උන් ටිකක් දෙපැත්තෙන් මඩ ගහගත්තා දේශපාලන සහ වෙනත් අවශ්‍යතා වෙනුයි එතනදී හැබැයි අරගලේදී මේ කොල්ලෝ කෙල්ලෝ එකට වැඩ කරන්න ගත්තා මුන් තේරුම් ගත්තා එහෙම ප්‍රශ්නයක් නැහැ රාජ්‍යශීල පද්ධතිය ඉන්නේ වෙනම කොල්ලෝ සෙට් එකක් උන්ගේ මයින්ඩ් සෙට් එක එහෙම කියන තරම් දඩ අවුලක් නැහැ මේ සීන් එකත් එක්කම ඔවුන් ඊට සහයෝගයෙන් එකට වැඩ කරන්න ගත්තා මේක රජයේ ලොකු ප්‍රශ්නයක් අන්න දැන් හැදෙනවා එකා එකට එකතු වෙලා කරපෝ මේ අරගලය තුලත් අන්න දැන් විස බීජ ටික වපුරන්න සංවිධානාත්මක කාලකණ්ණි ටිකක් උත්සාහ කරනවා විශේෂයෙන්ම ඒකම සරසවියේ යම් යම් අපි කියන්නේ සියලුසිය පට්ට පාරිශුද්ධ පූජනීය එහෙම එකක් කියලා ලෝකෙ හිම පාරිශුද්ධ ප්‍රේමණීය තැන් නැණි අඩුවර පන්සල් පල්ලිවලත් ප්‍රශ්න වෙනවනම් පාර්ලිමේන්තුව කියන උත්තරීතර තැනත් අවජාතක වැඩ වෙනවනම් සරසවියේ යම් ප්‍රශ්න තියෙන පුළුවන් හැබැයි ඔය කියන තරම් මිලේච්ච ප්‍රශ්න තියෙද කියන එකයි අපිට තියෙන ප්‍රශ්න විශේෂයෙන් ප්‍රශ්නීය බැච් එකක් එනකොටම උසස් රිසල්ට් එකක් අවුට් වෙලා ඉස ඩිස්කෝ එක දානකොටම රාජ්‍ය විශ්වවිද්‍යාල පදිංචි දඩ බිල් එකක් මවනවා යවන්න එපා දරුවා දැඩි ලිංගික සහ කායික මානසික හිංසාවකට ලක් කරනවා උන්ගේ කොඳු කඩනවා ඔය ගම්මයෙන් එන කාලකණ්ණි ටිකක් කරන්නේ ඒ එකම උන් කියන බාට කෑලි දෙකක් දාලා රට නැත උන් කියන විදිහ රැවුල් කොණ්ඩෙ කපලා මේ විදිහට යන්න කියලා දැඩි මර්ධනයක් ගේනවා මම ඔකට උත්තරයක් දෙන්නම් 2011 ඔක්තෝබර් 26 මං ජයපුර සරසවියට එන්න එදා දවස් දෙකක් හෝ තුනකින් පස්සේ ඔව් මම හිතන්නේ 4 වෙනි දවසේ බ්‍රහස්පති දවසේ මම හවස 6ට විතර එළියට යනවා මගේ මං හිටියේ කාලේ බෝඩින් එකේ මම අවුරුදු 4ම බෝඩින් ඉඳපු ශිෂ්‍යයෙක් right නමුත් එතනදී මට හම් වෙනවා කැම්පස් එකේ අයිය කෙනෙක් 4 දෙනෙක් එකෙක් කතා කරා මෙහෙවරේ එක පාන් අනිත් එක මට කුණුහරු වෙන මොකක්ද හොතෝ කරන්නේ එතකොට කිව්ව නේද රෑවෙනකන් ඉන්නපා කියලා මම බැලු මොකද්ද මේකෙන් මෙයාට දෙන මාත් එක්ක ඇවිස්සෙක් කියලා ඔය කියන මහත්තුරු වගේම තමයි පද්ධතියක් දන්නේ නැති කාලේ ඊට පස්සේ අනිත් අයිය ඇහුවා මල්ලි ඇයි මම මේ වෙලාවේ ඉන්නේ මෙතන මං කෝ අයිය කැමරයක් ගන්න කියලා ඔබ කාට් එකද ඉන්නේ ඔබ ගම කොහෙද අයියේ ගම තිස්සේ කාට් එකද මේ ලෑ ආවේ තනියෙ එතකොට මම රබර් වත්ත පාර ළඟ තමයි හිටියේ මල්ලි තෝ දන්නේ නැති උනාට මේ මිරිහාන ඩිවිෂන් එකල කියන්නේ ලංකා වැඩිම අපරාධ වලට නක් මේ දිගේ ප්‍රශ්න පහුගිය දවස්වල හිටියා අපි තොපි හිටින්නේ කියලා නේ අපි කියන්නේ පරිස්සම් වියක් එතකොට තනියෙ යන්න බැරි නම් කොදිපන්තෝගේ නම්බරේ
මාත් බයෙන් බයෙන් දුන්නේ මු ඇත්තද කියන්නේ බුරුද කියන්නේ කියලා. ඊට පස්සේ පැයක් ගියේ නැඹර කොච්චරලා යනවද කිව්ව බෝඩිමට මං කෝ අයින් නාඩි 30ක් වගේ ඇයි. විනාඩි 35ක 40ක් යද්දි මේ මිනිස්සු කෝල් බෑක් කළා මල්ලි තෝ බෝඩිමට ආවා. හැබැයි මේ පද්ධතියේ මේ කියනවා වූ මානව විද්‍යාව විග්‍රහ කරන මේ ආවෘත සංස්කෘතිය නොදන්න මිනිස්සු මේ උපසංස්කෘතිය නොදන්න මිනිස්සු මේක දඩ ප්‍රශ්න ටිකක් මවන කාටි කියන මේක ප්‍රශ්න ගොඩයි මේක මෙහෙම කාලකන්නේ නමුත් සරසවයේ තියලා තියෙන උපසංස්කෘති දන්නේ නැති ඒක දැකපු නැති විඳපු නැති උන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔය කියනවා කොඳු කඩල නම් ඉස්සල්ලාම බැච් එකේ යම් පොදු මතයක් වෙන්නේ ඉස්සලාම් බැච් මීටින් එක නැගිට්ටේ මම මම ඒක අකමැතියි කියලා. හැබැයි එහෙම කියලා මගේ එක එක්කත් ඔළු පැළුවෙන්නේ නැහැ, කන්ට ගැහුවෙත් නැහැ, දැන්නෙත් නැහැ. හැබැයි අදටත් එදා ඉඳන් මම සාමාන්‍ය දේවල් වලින් මගේ දේශපාලන මත සමහරලාට වෙනස් වෙන තැන් තිබුණා. හැබැයි පොදු මතයේදී මම එදා කොන්දේසි විරහිතව පොදු සටන් වල හිටියා. හැබැයි බහුතර දේශපාලන මතයන් වලින් මම ඈත් වුණා. හැබැයි ඈත් වුණා කියලා අපි පොදු වැඩ වලින් අයින් වෙන්නේ නැහැ. දැන් සමහරට මේක විදිච්ච ගොඩාක් ඔය ප්‍රයිවට් කියා ගන්න ගෝතෝ කෑ ගන්න. ඒකට කියන්නේ නික දෙයක්. මගේ ක්ලාස් ඉන්ටර්න්ෂිප් එකේ මාස් හොල්ඩින් වල කරද්දි මගේ කලීග් කුටියේ මගේ යාළුවෝ උනේ විශ්නික් කියලා යාළුවෙක්. ඌ ඇවිල්ලා සීට් එකේ දඩ චරිතයක් ඒකේ කම්පියුටර් සයන්ස් කීපර් වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් උපසිටින් කෙනෙක්. අපිට ඔය කියන ගැට්ට නැහැ. අද දවසේ මේ ෆෝන් එක අල්ලගෙන ඉන්න රජයේ කැම්පස් එකේ කොල්ලෙක් උනාට මගේ බෝඩින් එකේ ගහන ගොඩාක් වීඩියෝස් වලින් අල්ලන් ඉන්න මල්ලෙල දෙන්නම NSBM සහ වෙනත් තව සෙට් එකේ කැම්පස් එකේ මල්ලෙල අපි එක හොස්ටල් එකේ ඉන්නවා කියලා හැමෝම හිතන්නේ. එතකොට රාජ්‍ය කැම්පස් වල වෙන මේක නෑ යකුනේ. මේ විචේරාමේ බෝඩින් වලත් ඔය රාජ්‍ය පෞද්ගලික විශ්වවිද්‍යාල කොල්ලෙකට ඉන්න ඔය කියන ලබ් එක ඇතුළුවක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඕ අපිත් එක්ක ආශ්‍රය කරද්දී උම්ම කියනවා ඔය මහනුවර පොරටෝක් දුන්නට ඒ වගේ යම් පන්ති සාධකයක් තියෙනවා කියලා. ඒක ඉතින් කොළවහන් දෙයක් නැහැ. හරි. ඉතින් අපි එහෙමයි කියලා අපිට උත්තර විචිනේ කරන්න අවශ්‍ය නැහැ. ඇත්ත. තව එකෙන් දාදී කොන සංවිධානාත්මක විදිහට මඩ ගහන මොකද එක තැනක් තමයි රජයේ ගැම්බස් එක පාලි ශිෂ්‍ය ඩිග්‍රියක් තියෙන එකෙක් වෙයි IT ස්ප්‍රස් ක්ලාස් එකක් තියෙන කොල්ලෙක් වෙයි කියෝ ඉතින් අනිවාර්යයෙන්ම ජොබ් එකකට ගන්නවා කියලා කියන්නේ මේ පාලි ඩිග්‍රිය තියෙන එකක්. එහෙම සයිකෝ නෑ බා. right IT කම්පැනි එක රෙක්‍රූට් කරනවා පාලි තියෙන එකෙක් එච්චර රාජ්‍ය කැම්පස් එකේ හරක් කියලා හිතුවද ගහන මඩක් පොඩක් ඔළුවෙන් කල්පනා කරලා ගහපිය ඒකම කොල්ලොන්ට දඩ ගොන් කතා කරලා කැම්පස් ටික විකාර කරන්න එපා. තමන්ට රජ කැම්පස් එකට එන්න බැරි වුණා නම් ඒ මානසික ඒ කියන්නේ අර දැඩි මානසික පීඩනේ තවත් කැම්පස් එන කොල්ලෙක්ගේ පිටින් යවන්න කාලකන්ණි කතා හදලා යහින්සක දෙමාපිය බය කරලා කැම්පස් එක කුණු කරන බලු කතා කියන්න එපා. අපේ පෞද්ගලික මං කැම්පස් එක ප්‍රශ්න නැහැ. ඒක බය නැතු මම කියන්නේ. ජබුරේ මම ගැවල් ක්ලබ් ප්‍රෙසිඩන්ට් විදිහට මගේ යාළුවෝ ටීම් එකත් එක්ක අපි එකතු වෙලා රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල එකට එක් කරන ලංකාවේ දෙවැන්තම ඉංග්‍රීසි කථික තරඟ ස්පීච් මාස්ටර් කියන කන්ටෙස්ට් එක කරා. පෞද්ගලික සරසයි අති බහුතරයකට අපි ආරාධනා කරා. මගේ මතකේ නිවැරදි නම් 100 ගානක්ද 200 ගානක්ද පාර්ටිසිපන්ට්ස් නිටියා. රයිට්. බරතෝ ගියා. අපිට එච්චර ඇරියස් තිබුණා නම් ප්‍රයිවට් යුනිවර්සිටි අපි කවදාකවත් ආරාධනා නොකරින්න තිබුණා. අදටත් ඒ කැම්පස් වල කොල්ල කෙල්ල අපිත් එක්ක එහෙම ඇරියස් එකක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ රජයේ හෝ පෞද්ගලික සරසවියක හෝ වේවා හරියම වැඩක් කරපු එකෙකුට ওই ප්‍රශ්න නෙවෙයි. හැබැයි අපි කොන්දේසි විරහිතව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති වෙනින් අදත් හෙටත් මතුවටත් ගන්න හුස්ම වැටෙන තාක් කල් අපි වෙනින් ඉන්නවා. මොකද ඒක රටේ සම්පතක්. මෙතන රාජ්‍ය සරසයි පද්ධතියට පැමිණියේ මූලිකම සාධකය වෙන්නේ තාත්තගේ ආදායම නෙවෙයි. ඔබ උසස් පෙළ ලබා ගන්නව ප්‍රතිඵලයි. එතනින් මම කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ගන්න හැමෝම පට්ටයි අනිත්‍යම මැටි කියලා. සමහරට කොල්ලෝ ආතල්ක අරගෙන කෙල්ලෙකින්ද අවුල් ගිහිල්ලා ආර්ථික ප්‍රශ්නයක් හින්දා නැත්නම් ඌ වෙනම ආතල්යක් අරගෙන ඌ උසස් පෙළ අවුල් යන්න පුළුවන්. එහෙම ඒකට ප්‍රයිවට් කැම්පස් එකට ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඌ ඒක ටුග ටැලන්ට් නම් ගේමක් ගහලා කොට යන්න ඕන. හැබැයි මම දන්නවා එහෙම ගේමක් ගහපු එකෙක්ටවත් රාජ්‍ය කැම්පස් එකක කැරියර්ස් එකකුත් නැහැ. රාජ්‍ය කැම්පස් එක වැඩක් කරපේකොට පෞද්ගලික කැම්පස් එකේ අවුලකුත් නැහැ. මොකද උන් දෙන්නම දන්නෝ තමන්ගේ ටැලන්ට් එකෙන් තමයි ගේම ගහන්න තියෙන්නේ කියලා. හැබැයි යම් කිසි කාලකන්නේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය වෙනුයි නැත්තම් අර මේ වැඩවසම් නාකි මහලු પરම්පරාව නැවත බලයට ගේන්න මොකෙක් හරි සංවිධානාත්මක වෙලා අන්තරේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මඩ ගහනවා නම් සුනක වැඩ කරනවා නම් අත් උන්ට කියන්නේ ඔය වගේ අවජාතක වැඩ කරන්න එපා. රයිට්.
රාජ්‍ය සරසවි පද්ධතිය කියලා කියන්නේ මේ රටේ එදා ඉඳන් මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී හිටියා. එදා ඉඳන් සටන් කරපු ව්‍යාපාරයක්. හැබැයි දේශපාලන පක්ෂයනේ පොදු සටන් වලදී මිනිස්සු වෙනුවෙන් හිටියේ. ඔය කියන අන්තරය තුල තොපි දන්නේ නැත්තම් ඕකේ හැම දේශපාලන මතයක් දරන මිනිස්සු ඉන්නවා. මේ කියන මගේ දේශපාලන මතයේ විකෘතියක් එහෙම ඒවා ලංකාවේ මහ පොලිවක් කරන්නේ. අපිට එහෙම කියලා අපි පොදු සටන් වල අපි හිටගත්තේ නැතුව නෙමෙයි. එහෙම කියලා කැම්පස් වල අපි කොල්ලොත් එක්ක වැඩම කළා නෙමෙයි. ඔය කියන විදිහට රැක් කළ කාලකන්ණි අතර දැක්කන කුත් නෙමෙයි. හැබැයි කවුරු හරි කියනවා නම් සරසවියේ කාලකන්ණි කියලා මගේ පෞද්ගලික අත්දැකීම්. ඔව් මම කියනවා මම ලැබපු සමහර සරසවිය අත්දැකීම් මට නම් පට් ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ඒ සමහර දේවල් මට ඇත්තට වටිනාකමක් කියලා දුන්නා. ඒක කියන්නේ බය නැතුව. ගොඩාක් වෙලද රැංගික නෑ අරකට මේකට බයිල ගහන්න රැකිය කියන උඹල කියනවාගේ වැටමාර පොළු බස්සන්නේ නැහැ. මේක ඉන්න කොල්ලොන්ට එහෙම මේ ලිංගික මේකත් මානසික අසහන නැහැ. මේවයි ඕනතරම් කෙල්ලෝ ඉන්නවා. කොල්ලෝ ඉන්නවා. උන් ලව් කරන්න පුළුවන්. සරසවි කියන්නේ ස්කෝල නෙමෙයි. රයිට්. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක වෙන උපසංස්කෘතියක් තියෙනවා. ඒකේ දැනුම වගේම උන්ගේ නායකත්වය උන්ගේ ආදරය උන්ගේ දේශපාලන උන්ගේ සාකච්ඡාව උන්ගේ මතවාදයේ ක්‍රීඩාව හැම මගුලක්ම තියෙනවා. ඉතින් මම ඉතිහා කියන්නේ මොකද සරසවි පද්ධතියක අඩුමතරේ නමට හරි පයක් ගහපු එකේ ඒක විවේචනය කරන්නේ නැහැ. ඒක මම දන්න මගේ ගමේ යාළුවෝ ටික මගේ හිටු ප්‍රයිවට් කැම්පස් වල යාළුවෝ කවදාකවත් රජයේ කැම්පස් එක උන්ට එහෙම ඇරියස් එකක් තිබුණේ නැහැ. උන්ට එහෙම උන් කිව්වා අඩෝ අපේ උඹලගේ කැම්පස් එකට ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම අනන්තවත් මගේ යාළුවෝ ඇවිල්ලා මේ වැඩි පිටි ඉවෙන්ට්ස් වල තියෙනවා. ඒක මමත් සමහර කැම් ප්‍රයිවට් කැම්පස් වල ගිහිල්ලා ඉවෙන්ට්ස් වල තියෙනවා. එහෙම අවුලක් නැහැ බං. ඔය ගොජබ්බ ගොන් කතා හදන්න එපා. පොදු ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ට කන්න බොන්න බැරි වෙච්ච තැන. මිනිසුන්ගේ අධ්‍යාපන අයිති අහිමි කරපු තැන. රටේ පාලක පිස්සු කියන තැන. එහෙම තැනකදී මිනිස්සු ප්‍රශ්න කරද්දී තොපි එක එකාගේ කාලකන්ණි සංවිධානාත්මක වැඩවලට අහු වෙන්න එපා. මේ හරහත් කරන්නේ නැවත වතාවක් සමාජ තුල පිළිගැනීමට ලක් වෙච්ච සරසවි ශිෂ්‍යයා සහ රාජ්‍ය සරසවි විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීමේ රාජ්‍ය හස්තයේ එක්තරා පිඹුරුපතක් තමයි ඔය කියවෙන්නේ මාත්‍ය වෙනම කුලක් නෙමෙයි. පොඩ්ඩක් ඒක ඔල්ලුවෙන් හිතපල්ල. හැබැයි එකක් කියනවා. ඔය කියන අති බහුතරයක් යන රජයේ කැම්පස් වල මම නම් හිතන්නේ ඇත්තටම පයක් ගහපු යම් කියලා. හොරයිට ගොඩාක් ප්‍රොෆයිල් මං ගිහිල්ලා බැලුවා. උන් කොපේ එක කවුන්ට්ස් තියෙනවා. එක්කම් ඒවා ලොක් කරලා තියෙන්නේ. ඒ එක්කම තවත් සෙට් එකක් ඉන්නවා යම් සරසවියේ අඳුරු මතකයන් තිබිච්ච කට්ටිය. ඉතින් එතනදී අපි කියන්නේ මේ පට්ට පාරිශුද්ධය කියලා. එහෙම කියන්න බෑ ප්‍රැක්ටිකලි. මේක සමාජ මේ සමාජ දේහෙම තියෙන එක තනක්. අඩපාඩු තියෙන පුළුවන්. හැබැයි ඔය කියන තරම් කෙල්ලොන්ගේ වැටම කොල්ලොන්ගේ වැටමාර පොළු බස්සලා උන්ගිට මේටි පන්දම් බස්සලා එහෙම කාල කන්‍ය අතර ගන්න තරම් කොල්ලොන්ට කෙල්ලොන්ට එහෙම මානසික අසහන නැහැ. හරි. ඉතින් ඒ මහත්තුන්ට කියන්න තියෙන විශේෂයෙන්ම ගොඩාක් අපි කටවහගෙන හිටියේ මොකද පොඩි අංගුවේ ගොන් ආතල් වලට අපිට රිස්පොන්ස් කරලා තේරුමක් නැහැ උත්තර දීලා වැඩක් නැහැ. හැබැයි දිගින් දිගට මේක ට්‍රෙන්ඩ් කර කර ට්‍රෙන්ඩ් කර කර ගහන්න හදනවා. මට ප්‍රශ්න තියෙන කීප දෙනෙක්ම කතා කරා ඊට පස්සේ ශානක අයියේ රජයේ කැම්පස් වල දැන් ගිහිල්ලා වැඩක් නෑ නේද? එක්ක මම පීටේ යන්නද? නැත්නම් සර් අපි දැන් පීටේ ගියා නම් හරි මොකද අයියලා අම්මලා බයයි රජයේ කැම්පස් වල මෙහෙම ප්‍රශ්න තියෙයි කියලා. දෙයියන්ගේ නාමයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙම සයිකෝ ඩයර නැත. කෙල්ලෙක්ට කොල්ලෙක්ට දෙයියන්ගේ පිටින් කොන්ද කෙනින් වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සෑම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක තියෙනවා. හැබැයි පොදු වැඩක කෙලින් ඉන්න බැරි මිනිස්සුන්ට අර කුහකයන්ට පොඩි පොඩි අල ඒ කියන්නේ අර කුණු වෙන තැන් තියෙනවා. හැබැයි මේ මිනිස්සු කාලයන් රූපීව සමාජයේ මිනිසුත් එක්ක ගැටිලා ඒ පොදු වැඩේදී හිට ගන්න තැන්ට මිනිස්සුපත් කරනවා. එතන ඔරොත්තු දෙන්නේ නැති කට්ටියට වෙනම ඒක වෙනම කතාවක්. ඒකෙ හින්දා රාජ්‍ය සරසවි පද්ධතිය දැන් එකක් ගරහන එක නවත්තන්න කියලා විතරයි මට ඔබෙන් ඉල්ලන් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කිනේකට වෙනස් සුදී මතවාද ගන්නාවක් ඇති මම අදරත් කියනවා. අපේ පෞද්ගලික පන් කැම්පස් එකක් අයිරිස් එකක් නේ. රජයේ විශ්වවිද්‍යාලෙ එන්න බැරි වෙච්ච කොල්ලෙක් ඉන්නවනම් කෙල්ලෙක් ඉන්නවනම් උන්ට ඒක ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. අපිට එහෙම අයිරිස් එකක් නැහැ. හැබැයි අපි උන්ගේ අයිති වෙනුනොත් ඕන්ලාක් වෙණී ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. අද මන් දන්නවා අදලා කෙල්ලෙක්ගේ අර වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් අද නඩුවක් ගියා රයිට් ඒකේ නඩු තියෙනවා මම හිතන්නේ අද වෙනකොට මේ වෙනකොට ප්‍රකාශනපත් වෙලා තියෙනවා මගේ කියන අප්ඩේට් එකක් නෑ සතුටින් මිනිස්සු දැන් ප්‍රශ්න කරන සමාජය හැබැයි එහෙම කියලා රාජපාල කැම්පස් එකට කෙලින්න හදන අවජාතක වැඩේ කරන්න එපා කියන විතරයි අපි උඹලගේ ඉල්ලන්නේ මොකද මේක මතු පරම්පරාවකට පැකෙන්න ඕන ඒකම අපි දන්නවා
මේ පද්ධතියෙන් තුල පරිපාලනය තුල ආණ්ඩුවට කඩේ යන ආණ්ඩුවට අර ටොප් චොක්ලට් දෙන ආචාර මාචාර ඉන්නවා. ඒකේ ඒක වෙනම කතන්දරයක්. පුං ගන්න අතල හිතක් තිබුණා අදක් තිබුණා මතුවටත් තියෙන මොකද සිස්ටම් එකනේ. හැබැයි හැම එකම දන්නවා. ඔය කියන්නා වූ ඔය කෑ ගැහපු වැටමාර ටෙස්ටිය අනම්මනම් කතන්දර මහත්තු ටික කාලයත් එක්කම ඇවිල්ලා කාලයත් එක්කම යනවා. එච්චර අපිට කියන්න තියෙන්නේ මම ශානක ජයවර්ධන විශේෂයෙන් මිල්ලනම් මේ වීඩියෝ එක සමාජගත කරන්න මොකද ගොඩාක් අහිංසක දෙමාපිය බය වෙලා තියෙනවා රජයේ කැම්පස් එකකට එන එක අතිශය භයානකයි කියලා ඒකම ගොඩාක් කෙල්ල කෙල්ල බය වෙලා තියෙනවා රජයේ කැම්පස් එකට යන්නේ කවදානම් කියලා මගේ ආදරණීය දුවේ පුතේ මගේ ආදරණීය නම් මේ මල්ලී හිම් බය වෙන්නේ එපා මාත් සරසවි හිටපු ශිෂ්‍යෙක් විදිහට ගුරුවරෙක් විදිහට වගකීමෙන් කියන්නේ එච්චර අමන කාල කන්නේ ඉන්න තරක් නෙවෙයි සරසවි කියන්නේ ඇවිල්ලා බලන්න ඇවිල්ලා ඉන්න බැරි වෙච්ච මිනිස්සු සහ එන්න බැරි වෙච්ච මිනිස්සු කියන කුහක කතා වලින් හෝ සංවිධානාත්මක සල්ලි වලට කාඩේ යන උන්ගේ කතා වලට නොරටෙන කියලායි සිලෝන් 2020 තුලින් ශානක ජයවර්ධන මම ඔබෙන් ඉතා ආදරෙන් ඉල්ලන්නේ සමාජගත කරන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා බොහොම අද්භූතයි.